සේ බබා මුන්නට කබලේ වදිනවා. තව තියන්න ඕනේ විනාඩි 15ක් විතර බැද ගන්න ඕනේ කල් දුම්රු පාටක් වෙනකම්. ඔන්න ඉතින් මගේ කොකිස් ටික බැදීගෙන බැදීගෙන එනවා. මේ කොකිස් වල පඩ පොඩි අවුලක් වෙනවා බුබුලු බුබුලු වගේ. මේ මං ඊට පස්සේ මේ සරම් පැහැදිලා වගේ කොකිස් එක. බොහෝ වේවා. කොහොමද කට්ටිය සනීපේ ඉන්නවද? කට්ටියට අවුරුදු ජයයිද? මේ ඔන්න අපි අවුරුදු මොනවද සමරන්න? අපිට අවුරුදු දෙකක් තියෙනවා සමරන්න. එකක් නොම්බි අවුරුද්ද, එකක් සිංහල ඉන්දු අලුත් අවුරුද්ද. ඉතින් අපි එකම දවස් තමයි මේ අවුරුදු දෙක සමරන්නේ. උදේට සිංහල අවුරුද්ද සමරනවා, දවල්ට නොම්බි අවුරුද්ද සමරන්න. ඉතින් ඒක අපි සමරන්න බලාපොරොත්තු වෙන සෙන්සුරාද දවසේ. මේ දෙක අවුරුදු දෙකම පවුනාට පස්සේ දෙකම එකට එකතු කරලා සමරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව සේ බබා ඉස්කෝලේ එයා යනවා එනවා. ඒ හින්දා එයාට ගෙදර ඉන්න වෙලාවක් නැහැ නේ. ඉස්කෝලේ යද්දී මට අවුරුදු සමරන්න තනියෙන් සමරන්නත් බෑනේ, සුදු එයා වැට යනවා. ඉතින් කට්ටියම ගෙදර ඉන්න වෙලාව බලලා ඔන්න අපි සෙන්සුරාද අවුරුදු සමරන්න බලාගෙන ඉන්නවා. ඉතින් අපි සිංහල හා හින්දු අලුත් අවුරුද්දට කැවිලි ටිකක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. කැවිලි කියන්නේ කොකිස් කැවු. අද කොකිස් හදන්නේ අපි, කොකිස් හෙට හදමු. අද හදන්න යන්නේ ජීවිතේ පළවෙනි වතාවට හදන කැවුමක්. මම පළවෙනි වතාවට හදන කැවුමක් මුං කැවුම්. ඊට කලින් මුං කැවුම් තමයි මම ආසම කැවුම් ජාතිය. මුං කැවුම් කන්න ආස වුණාට කවදාවත් හදලා නැහැ. ඉතින් අපි YouTube වීඩියෝ දෙක තුනක් බල්ල බල්ල එක තෝරගත්තා මේ හදන්න. මෙන්න එයා කිව්වා YouTube වීඩියෝ එකේ කෙනා කිව්වා විදිහටම මේ ටික මුන්නට ග්‍රෑම් 100ක් තියෙනවා මෙතන. මේ ටික හොදලා මේ පැය භාගයක් මේ වේලෙන්න තියලා තියෙනවා. මම දැන් අනිත් කලමනා ටික ලෑස්ති කරගෙන යන්නේ. ඉතින් ඒ ටික ලෑස්ති කරගෙන අපි හිමීට බලමු කොහොමද අපි මුං කැවුම් හදන්නේ කියලා. ජීවිතේ පළවෙනි වතාවට කොහොමද මුං කැවුම් හදන්නේ කියලා මේ කවුරුදු දෙකක් සමරන බ්ලොග් එකක් අපිත් එක්ක ඉන්න. මේ සේ බබා මුන්නට කබලේ වදිනවා. තව තියන්න ඕනේ විනාඩි 15ක් විතර බැද ගන්න ඕනේ කල් දුම්රු පාටක් වෙනකම්. දැන් තමයි ඉබ්බේ ගැන් තව ගොඩාක් වෙලා තියෙනවා. ෆටල් එක යූස් කරන්න බෑ. අම්මා ඔය තාත්තා ඉන්න ඕනේ. ස්පෙસિෆික්ලි අම්මා තාත්තා හිටියු දැනි කමල ගියා. එනාලි කරනවා. දැන් නම් තියෙන පැදිලා වගේනේ. මම අර බ්‍රවුන් පාට වෙලා වගේ පේනවා. තව විනාඩි 5ක් 6ක් තියලා පිටි කරගන්න ඕනේ. මෙන්න අපි පිටි කරගන්න මැජික් බුලට් එක පාවිච්චි කරනවා. මෙන්න මෙතන තියෙන මොනවද දන්නවද? එනසල් කුඩු. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා හාල් පිටි ග්‍රෑම් 150ක්. මේ පුරුදු වෙන්න කරන එකක් හොඳේ. වරදින්න පුළුවන් සමහර විට, හරියන්න පුළුවන්. බලන්න ට්‍රයි එකක් දීලානේ. දැන් අපි හාල් පිටි එක බැද ගන්නවා. හාල් පිටි බැදෙන ගමන් තියෙන්නේ අපේ ඒ අතරතුර මෙන්න අපි පිටි කරගත්ත මුං ඇට ටික තියෙනවා. සුවඳයි, මුළු ගෙදරම සුවඳයිලා. ඔන්න අපි අතිශය ප්‍රථම වතාවට උදාරු විදියට හදන්න යන මුං ඇට කැවුමේ කැවුමට වැදගත් හාල් පිටි දාගත්තා. ඊට පස්සේ මෙතන මොනවද මුං ඇට පිටි බැදලා ඒවා පිටි කරලා ඒ විදියට දාගත්තා. මෙතන තියෙනවා මේ ලුණු, මෙතන තියෙනවා එනසල්. අපි දැන් මේක හොඳට මික්ස් කරගන්න ඕනි. හොඳේ ඔන්න අපි මේ වෙනකොට පැණි එකත් හදාගෙන තියෙන්නේ, සීනි පැණි එක. ඊට පස්සේ මේ ටික මික්ස් කරගෙන තියෙනවා. මෙතන බැටේකට ඕන් ටික ඔක්කොම දාලා පාම් පිටි මොනවද වීඩියෝ එකේ කිව්වේ පොබොලේ කොලේ හාල් පිටි ග්‍රෑම් 100යි පාම් පිටි 50යි ලුණු කහ දාලා අන්තිමට වතුර දාලා මික්ස් කරගන්න තියෙන එක අන්තිමට ඉතුරු කළා. මෙන්න මෙයා හෝම්වර්ක් කරනවා. ඉතින් ඒ අස්සේ මම සේහ බබාට හෝම්වර්ක් ඉස්කෝලෙන් ඉවර තියෙනවා.
මේකින් වර්ඩස් හෝම්වර්ක් ඉතින් ඒකත් කරන ගමන් තමයි මේක හදන්නේ. මේ මම වීඩියෝ එක බලලා ලියාගත්ත මගේ අකුරු වෙද මහත්තයගේ අකුරු වගේ නේද? වෙලාව 6:24. කීයට හදලා ඉවර කරයිද දන්නේ? Would that look satisfying? A pizza cutter could use kind of this. What could one? Well, too hard with Dala. අපි දැන් කැවුම් හදලා ඉවරයි. වෙලාව 7:30යි. මං හිතාගෙන හිටියේ මේ අද කැවුම් වලට අමතරව තව මොනවා හරි හදමු කියලා. ඒ යන තත්ත්වයන්ව හදාගන්න බෑ. පිටිපස්ස පේනවනේ සම්පූර්ණයම මෙස් එකක් වෙලා තියෙන පිටිපස්ස. අපි අහමු අපේ කැවුම් ටේස්ට් කළා සේහ බබා කොහොමද කියලා අහලා බලමු. කොහොමද කැවුම්? මුන් කැවුම් කොහොමද? Too dry. Too dry? වහයි but dry tikai. Tikak dry but වහයි. එහෙම තමයි මුන් කැවුම් dry. කැවුම් වගේව dry රහයිනේ. ඔව්. රහට ගන්න. රහට ගන්න බැරි කැ ඉන්නු. මේ ඔයගලන්ට වෙන්නන්නද කොහෙදම කැවුම් ටික තියෙන්නේ කියලා. මෙන්න මේ තියෙන මං හදාගත්ත කැවුම් සමහර ඒවා හරී ලස්සන ෂේප් එකට ආවා. මේ 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 නටු කෑලි කල්ලා අයින් කරන්න ඕනි. මේ සමහර ඒවා මෙන්න මේ වගේ විදිහටත් ආවා. මං කිව්වා මේ වගේව සෙහබබා නිකන් ඉන්න ගමන් කන්න ගන්නකොට මේව ගන්න. අපිට කැවිලි මේසෙට තියන්න මේව තියන්න කියලා. කැවුම් 10 15ක් විතර හදාගන්න පුළුවන් වුණා. ෂේප් නේ. අතිශයින්ම ප්‍රථම වතාවට ඔන්න අපි මුං කැවුම් හැදුවා. හෙට අයි හම්බේ මුං වෙන කැවිලි జాතියකින්. ඔන්න ඉතින් අපි කොකිස් ටික හදා ගන්න යන්නේ. මේ මං කොකිස් කලින් හදලා තියෙනවා. මේ පාන් පිටි මං මෙතන ගත්ත පාන් පිටි ග්‍රෑම් 200ක්. මෙතන තියෙනවා සීනි. සීනි නම් හැන්දක් වගේ දා ගන්න පොඩ්ඩක්. පැන් රහක් වගේ ඉන්න ඕනේ හින්දා පොල් කිරි. ලුණු අවශ්‍ය පමණට. මෙන්න මේ වෙහෙකුත් තියෙනවා. කලරින් එකක්. මම පාට දෙකේ කොකිස් තමයි හදන්න යන්නේ. මේ ඉතින් අපි බලමුනේ හදාගන්න කොහොමද කියලා. ඔගොල්ලෝ ඉතින් දන්නවා කොකිස් හදන හැටි මම මේ වලින් පෙන්නන්න ඕනේ. උනාට අපි ෆන් එකටත් එක්ක බලමු. ඒත් එක්කම මේ ඉන්න තව බඩුවක් පෙන්නන්න. මේ මගේ කොකිස් අච්චුව. හොඳේ මේක අපිට අපේ සුදුගේ යාළුවෙක් ඉන්නවා ලසය කියලා. බබා කොකිස් කන්න ආසයි කිව්වම දැන් අවුරුදු දෙකකට විතර කලින් දෙකහමාරකට විතර කලින් බ්‍රිටිෂ් කොලොම්බියා වලින් එවපු කොකිස් අච්චුවක් මේ තියෙන්නේ. මේ මේකේ මුලදි ගැලවෙන්න හොර වුණා. ඉතින් සුදුගේ අම්මා කිව්වා මේ කොකිස් හදන්න ගන්න දවස් 3-4කට කලින් මේ මෙහෙම තෙල් වල දාලා තියන්න එතකොට හරි කියලා. ඇත්තට බොලේ එක වැඩ කළා. මේ මුං කැවුම් බැදපු එකේ බදින්න යන්නේ. බැදලා බලමු හරිය නැත්තම් අලුත් තෙල් එකක් දාමු. අපි සීනි චුට්ටක් දාගමු. අර පොඩක් පැණි රස ගතියක් එන්න තමයි දාන්නේ මම නම්. ඊට පස්සේ මුමු චුට්ටක් දාගමු. චුක් චුක් චුක්. හොඳට මේ ටික මික්ස් කරගෙන ඊට පස්සේ පොල් කිරි දාලා පොඩ පොඩ මික්ස් කරගමු. ටින් ටින් ඩබල් ටින්. දැන් මුං කැවුම් නම් මට තුන් පාරක් හදන්න වුණා. අපේ ගෙදර තාත්තයි දුවයි තරඟෙට මුං කැවුම් කැවුවා. අන්තිමට කෑම මේසෙට තියන්න මුං කැවුම් නැති වෙයි කියලා බයයි. මං තුන් පාරක් මුං කැවුම් හැදුවා. ඔන්න මම හිතනවා මම දැන් ගාන්ට මික්සර් එක හදාගෙන තියෙන්නේ කියලා. මේ මට ඉස්සෙල්ලා කියන්න බැරි වුණා. බිත්තරේකුත් දානවා. හොඳේ ඔන්න බිත්තරේ දාගත්තා. ටුන් ටුන් ගාලා බිත්තරේ දාන්නේ මේ අර ගැලවෙන්න ප්‍රශ්න එයි කියලා. බිත්තර නැතුව වුණත් ඕගලන්ට හදන්න පුළුවන්. බිත්තරේ දාපු ගමන් මේක කහපාට වුණානේ නේ. ඔන්න මම මේකට ටිකක් අයින් කරගන්න යන්නේ. ඇයි දන්නවද? මේක ටිකක් දාගන්න ඕනේ. මම කිව්වනේ මොනවද මම මේව කරනවා කියලා. මොනවද කරන්නේ? පාට කොකිස් ටිකකුත් හදනවා කියලා. ඔන්න කහ ටිකකුත් දාගත්ත. කහ කොකිස් වලට ගින්දර කහ වගේද? ඔන්න ලිපත් ඔන් කරගත්තා. මෙයාව රත් වෙන්න තිබ්බා. ඔන්න දැන් තෙල් එක රත් වෙලා ඇති කියලා මම හිතනවා. හා හා පුරා කියලා දාලා බලමු. හරියන්න වස්තුවේ
මකැටේ අසනයිනේ ගැලවෙන්න රත්තරනේ කෝට්ට ගහන්න දෙන්න වෙයිද රත්වෙලා වැඩි වගේ තෙල්. ඔන්න ඉතින් මගේ කොකිස් ටික බැදීගෙන බැදීගෙනවා. මේ කොකිස්වල පන්ට පොඩි අවුලක් වෙනවා බුබුලු බුබුලු වගේ. මේ මං ඊට පස්සේ මේ සරම් පැහැදිලා වගේ කොකිස් එකට. ඔන්න ඉතින් අද මම තුන්වෙනි දවස කැවිලි හදන. අද හදන්නේ මොනවද? හැඳි කැවුම්. මං ඉතින් මේකට දාල් තියෙන්නේ ඉන්ද, මං ඒකත් ලියාගත්තා අමතක වෙන හින්දා. හැඳි කැවුම් ඉන්දියාප පිටි 200යි, පාම් පිටි 200යි, මහදුරු මේ තියෙන්නේ මගේ ලිස්ට් එක. මහදුරු භාගයයි, හැඳි භාගයයි, ලුණු 4:1, වතුර මිලිලීටර් 300 ඔන්න වගේ දාගත්තා. මම මේක හදන්න හිටිය මුලින්ම හාල් පිටි වලින්, මේකත් මගේ පළවෙනි අවස්ථාව තමයි හැඳි කැවුම් හදන. හාල් පිටි වලින් හදන්න හිටිය ඊට පස්සේ ඇමරිකන් ලයිෆ් කියලා මගේ යාළුව අක්ක කෙනෙක් ඉන්නවා ඇමරිකාවේ, එයා කරන YouTube channel එකේ, එයා වරුද්දට කෑම හදපු වීඩියෝ එක බැලුවාම මම මේ එයා කිව්වා ඉන්දියාප පිටි කියලා. ඊපස් මං එයාකට මැසේජ් එකක් දාලා ඇහුවා අක්කේ මරුවට ඇවිල්ලා තියෙනවනේ වගේ ඉන්දියාප පිටි එක කියලා. ඊට පස්සේ මමත් හැදුවා දාගත්ත ඉන්දියාප පිටි. හැබැයි මේක මේ පැණි දාලා නෙමෙයි, මේක සීනි පැණි කරලා දාලා තමයි මේ හදන්නේ යන්නේ. ඔක්කොම ලෑස්ති පියන හා පුරා කියලා දාමු අපේ කැවුමව. මේ වෙලාවේ නම් සේහ බබා ඉස්කෝලේ ගිහිල්ලා දැන් මට ආයි කොකිස් වගේක් හදන්න සිද්ධ වෙනවා. නිල් පාටි අපේ සේහ බබාගේ පාට නිල් හින්දා දාගත්තා. මේක මෙහෙම මෙහෙම කරන්න ඕනේ. ඔන්න දැන් අපි අපේ වටලප්පමත් ඔක්කොම ලක්ක ලෑස්ති කරගත්තා. අවන් එක ෆ්‍රී හීට් වෙන ගමන් තියෙන්නේ. තුන් ගැලරිය මෝඩෙක් වගේනේ. හරි බල් අදලා ඉවරනාට පස්සේ. ඔන්න ඉතින් අපේ වටලප්පම හරි දවල් කෑමට රාමසාන් නොම්බි අවුරුද්දට වටලප්පම හරි මේ සේබබට රැයට කන්න හදන ගමන් මෙතන කුස්සිය වන්නසගෙන ඉන්නේ මම. මම කේක් එකකුත් හදන ගමන් ඉන්නේ. අප්ඩේට් එකක් දෙන්නම් කේක් එක හදන ගමන්. හොඳේ රම්බෝ මාර්මහන්සි අද දවසේ වැඩ ගොඩාක් කළා. වෙලාව 11:17 රෑ. හොඳටම කලුවරයි. මේ මං ඒ ගමම පොඩි මැලේ අච්චාරියකුත් හැදුවා. මැටි හට්ටියක් නෑ, ඕකේ තමයි හැදුවේ. මේ ඉතින් අවුරුදු දවසට අවුරුදු දෙකක් එකට සමරන්න ලෑස්තුනේ මේ විදිහට. එන අවුරුදු දවසේ බ්ලොග් එකෙන් හම්බෙමු. අපේ බ්ලොග් එක බැලුවට හැමෝටම තැන්ක් යූ වේවා. අපි ගිහිල්ලෙන් නම් හැමෝටම සුබ දවසක්. අයි බොහෝ වේවා.